අයිබෝන් සුබ මධ්‍යහනක්. ඔබ ස්වාධීරූපාහනි මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘති ප්‍රකාශය සමගෙන් ප්‍රථමෙන් අවධානය පුවත් සිරස් තල වෙත. කෝප් සහ කෝපා කමිටුවලදී ගන්නා තීරණය නීතියක් කළ යුතුයි කතානායික කියායි. කුඩු කිලෝ හැට් අටක් මාතරදී අත්තරැංගුවිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුනිකා අතරැංගොට ගන්නවරෙන්තු. ර ලෙස ගාතරෙට ලක් වූ කුරුවිට තරමේගේ දේහය නිවසට අවසන් කටයුතු අද. ඇතැම් කාටුන්වලින් ළමයින්ගේ මනස ප්‍රචන්්ඩ වනබා මනෝ වෛද්‍ය විශෂට්ඥයකුගෙන් හෙළිතරවක්. කළු චාතික චෝච් පලොයි් ගාතනය සොයාබලන ජූරිය පත් කරෙ. හෙරයින් කිලෝ හැට අටක් සමග සැකරුවන් දෙදෙනෙකු මාතර හක්මන ප්‍රදේශේදී අත්තරංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසනවා. මාත කොටාශ දූෂන විර්ශන එකක සිදුකල වැටලීමකදදි මෙ අතනකට ගනම සික ඇති පොලිසිෙ ැබුණුතුරතුරක්ම ැටලීම සිදු කරුණා මේේද ෝටරත්ත ක් හෙයි කිිලගම් ික් පොලස් ාරට ගනෙති බවයිවා තවන්නේ. අනතුර සිදුල වැඩදුර විර්ශන පරති තවත්හෙයි කිලග්‍රම්හතරිස් ටක් පොලසිේ සොයා ගැතිබෙනවා වැටලම් දුක නවස්ථාවති පිරෝතරයකින් තවත් සැකරෙකු පලාකුස් ඇති අතර හු සයා විර්ශණ ආරම කරන බවයි පොලිසිය පැසේ. නවවිනි පාර්ලිමේන්තුේ පළමු සභවාරයව සඳහා වන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ පළමු වාර්තාව අද සභහගත කරුණාඒහි සභාපති පාර්ලිමේන්තු න්ත්‍රී මහාචාරය චරිත හේරත් මහතා විසියෙන්. මෙ අතර කෝප් සහ කෝපා කමිටු ගන්නා තීරණ භාධාවකින් තොරව ක්‍රියාත්ම කිරීමම් සදහාාවශ්‍ය නීති ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම සඳහා අධිකරන අමාත්‍යවරයා දැනුවත් කළ බව කථනායක මහින්ද්‍යාපාආභේවර්ධන මහතා පාර්ලිමෙන්න්තුවේදී කියයා සිටියයක්. දරු කථනායකතුමනි නවවෙනි පාරිමේන්තුවේ පළවෙනි සභාවාරය සඳහා පොදුවි්‍යාපාරය පිළිබඳ පාරිමේන්තු කාරක සභාවේ පළවවෙනි වාර්තාව මම මේ ගරු සභාවට ඉදිරිපත් කරනවා. අපේ විවස්ථාමය ගැටලුවකුත් මේ සම්බන්ධ මැදිහත්වවෙලා තියෙනවා ධාතුවෙන නිවස්ථාව හරහා පළාත් සා පරිසර අධිකාරි නිර්මාණයවීමත් එක්ක ජාතිකම මේ වශෙන් තීදු තීරණ ගැනීම ගැටලු කාරිත්වයක් පරිසරේ වැනි සංවේදී විශේකට ඇතිවෙලා තියෙන. ගු තාානැගතුමනේ චරිතහේර අපේ සභාපත්තු ක කිය පු ගත ඇ . තු ම පලම තුති න් වව ක්ෂාතිව තුමා මේ කෝප් සබා මෙහවෙන ගැන විපක්ෂ න්තව රහට මගේ ප්‍රාමය පුද කරනවා ඇතුමා කියන ආකාරයටම සමහර ආයතන තියනව මහජන මුදල් පරිහරණය කරන ආතන. ඒගොල්ලො කෝප් සබාවට ආපු ගමන් කියන්න හ දන්න කෝප් එකට බලයක්නෑ මේක පරිීක්ෂණය කරන්න නිරීක්ෂණය කරන්න කියල සමහර සමාගම්වල උපසමාගම් කියනවා. ඒගොල්ලන්ට පුද්ගලිකාංශේ සමමාගම් විදයට හැසරීම යිතිත්තින පර්ලි මේ තු ට ක් කිය ැති ත් ඒොල් නිර් . ඒෙටම කරුණු මසවා කිසිව වෙලාවා අපි විපක්ෂයද ආන්දුවලක කාරය බලන්න ඇැතුව. කරු සභාපත්තුමාගේ ්‍රානත්ව තුළ. අපි විශාල කාරණ කරනක් අපි හැවවාඒකම විශෂම කියන වික්ෂ මන්තිතුම කියපු කාරනයක බැලුහම මරවස්ථාවලවට පේන තිබ කොතනගකමන. අපේ පල්ලිමේන්තුේ ල අබිබවා යන්න සමමාර අතර තියපත් කරන. ෝ සහ කෝපය එකේ ගන්න තීන්දු. ඒටේ විනිවිධායෙන් ක්‍රියාමක වෙනවා පෙනෙන්න නෑ ඒවගේ මහජන පෙස්සංකාර්ග බායෙමයි ගරු කතානයගතුමනි. ඒේ ඇත්තටම ඉතාම අගතය ප්‍රතිච්චගෙනක් තමයි මහජන පෙස් සංකාර්ක බාට එන්නේ හබැ ඉතනින් දෙන්නන තීන්දු ක්‍රියාත්මක වන්න ඒ ඒ පිබඳද විශවාසය ජත ල බිඳ ඒග ගරුන්තිතුම ගැ පිය අවධාන යොමු කරල තියන මේ ආණ්ුකමවස්ථා වස් කරන අවස්ථාවක මේ සම්බන්ධය විශේ සවධාන යොම් කරන ැටට ම අප අධකාරන නැමුත්තුමට මතක්කල්ල තිය. මෙරටින් හම වූ සමස්ත කොරෝණ ආසාධිතයෙන්ගේ සංඛ්‍යාව අසූ හය දහස් තුන්සේ හතලිස් තුනක් දක්වා ඉහළගොස් තිබෙනවා. කෙසේ වෙතත් කොළඹ දිස්ට්‍රික්කෙන් හමෝන කොරෝුණා ආසාධිතයෙන්ගේ සංඛ්‍යාව ඒයේ දිනේදී විසින් අවයක් දක්වා පහත වැටි තිබීම විශේෂත්වයක්. ඊයේ දිනේදී කොරෝණා ආසාධිතයන් තුන්සිේ හතර දෙෙකු හඳුනා කෙනුුණා. තර දලින් ස දෙෙකු දේශගතව සිට මරට පමි දශ පුත් කලයන්. ඉති සේ අසු අටතින දේශය හඳනාගත් ආසාධතින් ලසයි වාර් තාබන්නේ ඒ දි ද හඳුනාග සාදිතික වැඩ ි රිසක්වාර්තා වන ගම්ප ස් ්‍රක්කෙන්. රක් පො දිස් ්‍රිකෙන් සාධතින් හතලිස් කක් ලාල දිස් ්‍රිකෙන් ආසාතින් තිස් දෙදෙකු හඳුනා ගරුණා. කොළම දිස් ්‍රික්කෙන් ර්තාාවන සාධතින්ගේ අඩුවක් මෙමවිට දකින්න ලැපෙනවා ඒ දින ද කොළබ දිස් ්‍රික හම සාදි ංක ාව මයක්. යුව මෙමරටින් වාර්තාාවන සමස්ත කොරුණා ආසාධිතයන් සංඛ්‍යාව අසු හයිදහස්තුන්සේ හත්ලස්තුනක්, තුන්දහ සැත්තෑ නව දෙනකූ රොහල් වල සහ අතරමදී ප්‍රතිකාර මධ්‍යස්ථානවල තෞදුරටත් ප්‍රතිකාරලබනවා. ස්වලපුූ සංඛ්‍යාව අසූ දෙදහස් හත්සිය පනස්තුනක්. ඒයේ දිනදී කොරණ වෛරසේ ආසාධනවිමින් හතරදිින් කුමේ අමත් සභක, මෙට කොරුණා ආසාධීත මරණ සංඛ්‍යාව පන්සේ එකොලාා දක්වා ඒල කියයා. විතාහමුදාමගින් පால்න කරුට ලබන, නිරෝධෑන මධදස්ථාන එකේ තුනක්තුළ පුදගලින් දස දහස් දෙසය දහත්තුන් දෙෙකු නිරෝතා නිවෙමින් සිටනවා. ඒ දිනිතුළ පමක් PCR පරීක්ෂණ, හයදහස්සයිසසි අනු හතරක් සිදුකර ඇති බවයි COVID-19 පැතිින් වැලක්වීමේ චාතික ක්‍රියන් විත මධ්‍යස්ථානනි දන කරන්නේ. මෙ අතර COVID-19 ප්‍රතිශක්ති කරන වැඩසහනත එන්නත් ලබාතිීම වැඩපිවෙලද අකඩුව ක්‍රත්向යි. ඒෙදින දී හයිදහ සත්සිේ දාහතුන් දෙනකොට එන්නත් ලබාදී ඇති අතුර, හත් ලක්ෂ හත්ලිස්තුන් දහ හත්සිය හැත්තේ පස් දෙෙනෙකොට මේවැනි විට කොවි් එන්නත ලපාත තිබෙනවා. ගෙවී කිය පැයි විසි හතර තුළ, ලෝපුරා නවකරුණා ආසධතින් තුන් ලක්ෂ අසූ අටදහස් හයිසේ එකොලාක් කඳනාගෙනතබෙනවා. සිදු ඇති මරණ සංඛ්‍යාව අටදහස් නමසී හැත්තයවාක්. ඇමෙරිකාවෙන් ගෙවීගිය පෑ විසි හතර තුළ, නව ආසාතතින් පනස් පන්දහ හයිසය අසූතුන් දෙෙකු හඳනා කරුණා මරණ එක්දහ සත්සේ හතරක්වාර්තාාවනා. <uclear moisture> <senat glyc oil startup> <quencyrees> ෙී කිය පැයි විසි හතර තුළ බ්්‍රසිලෙන් වාර්තාබූ ආසන්ධිතන් සංඛාව හැට නමදහස් පන්සිත්තිස් හතා. මරණ ඉක්දාස්තමසය පන හතරක් සිදු වෙට පෙනපා. කරූර ලෙස ඝාතනයට ලක් වූ කුරුවිට තෙප්පන ප්‍රදේශය පදංචි දිල්ලිනිී යශෝදා ජයසුන්දර තරමියගේ දේහය ඒ ඇයගේෙන් නිවස වෙත රැගෙනවා. සීල් තබඩ ලද පෙට්ටියක ඇගේ දේහය නිවසට රැගෙන ආබවයි අප වර්තකරුවන් සඳහන් කළේ. හිස කඳින් වෙන් කර ගමන් බෑගේක දමා කොළඹ වෙල්ලීදිය ප්‍රදේශේ අතහර දමා තිබියදී ඇගේ දේහය පසුගේදා සොයාගැනනාා. ඩේන් සම්පල පරීක්ෂාකිරීමෙන් පසු දේ හඳුනා ගැනීම සිදුකළ අතර එය අනුව දේහය ඥාතිීන්ට භාරදිීම සිදුකෙරුණා. එය ගාහතනයට ලක්ව දින දහයකට ආසන කාලයක් ගතවීමෙන් පසුුවයි දේහය ඥාතීන්ට භහරදීමට හැකිවුනේ. තෙප්නාව පොද්දු සුසාහන භූමේදී දේහෙ පිළිබඳ අවසන් කටයතු සිදුකිරීමට නේමිතයි. හිට පූ පාර්ලිමේතු මන්ත්‍රී හිරුණනිකා ප්‍රේමචද්‍ර මහත්මය අත් අඩංගුවට ගෙන අධිකරුණණයට ඉදිරිපත් කරන්න ැයි කොළඹ මහාදිකරණය වරෙන්තුූ නිකුත් කලා. දෙදහස් පහල වසේ දෙැම්බර් වෙසෙක්වැනිදා දෙම කොඩ ප්‍රදේශයේදී ඩිෆෙන්ඩ රතයකින් තරුණෙකු පැහරෙනකොස් අයුතු ලෙස සිරකර තා පහරදුන් බවට හිරුණිකා ප්‍රේමචන්ද්‍ර වහත්මේයට චෝදනා එල්ලබී තිබෙනවා හිරුණනිකා ප්‍රේම චන්ද්‍ර වහත්මය අතරංගොට ගෙන අධකරණයට ඉදිරි පත් කරන ලෙස වරෙන්තු නිකුත් කෙරුණ. ච නිමස හත් ැදවීමට නියම ක ලා මි ප්‍රියංකර ම සිහ නේතති රුණ පැහැගෙන ගොස් පහරද මනුශික කලස සැලකීමම සම්න්ධින් හිරුණනිිකා ප්‍රේම චන්ද්‍ර මහත්මිය සහ ඇගේ අධහරන් අට දෙනෙකුට එරහිව නීතිපතිවරයා නඩු පවරාතිබුණේ පසුගේ යහ පාලනර්ර වච සමයේ. දෙදහස් දහත්ත වසරේදී අදහරකරුවන් අට දෙනා අධකර නිහමු වේ බරද පිළිගත්තා. එයනුව ඕන්ට වසර දොල්හකට අත්හිට වූ වසර දෙකබැකින් බරපතල වැඩ සහිත සිරදනුවම් සහ දඩනීම කරුණ. ත් හිරුණි ප්‍රේම චන්ද්‍ර මහම මේ ෝදනාවලට වරද පිළින් නොගැනීම හේතුවන් ඇයට එරහිව නඩු විභාගයක් ප වැත්වෙනවා.. දරුවන් නරඹන ඇතැම් හිංසාකාරී කාටුන් වැඩසතහන් ඔවු ප්‍රචන්්ඩත්වය කර ගෙනයාට හේතුවන බවරපිිය ශික්ෂ ෝහලේ මනොවෛද්‍ය විශේෂක්ඥ රෝමි රූබන් මහතා පවසනවා ස්වාදී රූපහණ ත්වනි පැයි වැඩසතහනට එක්වෙමින්නේ මහතා මෙම අදහස් පළ කලා. ිරම දර කකාටනලති ප්‍රචන්් දවල්ද බලන් මේ දේවල්ල තියන මන ඩිපුරම එක එක අතර මරාගැනීම් ඇන කොටා ගැනීම සමහර මීඩියෝ ගේම්ස් තියනවා ඒක මරන්න මරන්න්න රන්නම ලකුණල න ස්ත්‍රජචකටයන්නේ මේ තනනුන් නවි කරන්නේ කන්නඩයම් වශින් ප්‍රචන්්ඩත්තය වපුරන්න වපුරන්න ඒ ලමයිගේ හිතුලට යනවා මේක තමයි මේ සමාජිස්සරට පුලන් ක්‍රමේ අනිතක්කන කපල ල අනිතල රල දාලා මේ හිතවේ ඇැතුනට ලොකුණනාට පස්ස අපේ මොලේ පරිපත හැඩගැවුණු විදිහට යම් ගසි ගැටලුවක්කාවහමත් මේ විරටම උත්රදෙන්න. හොඳර ඉන්නවා හොඳ ිගෙන ගන්නා පල්ල යන පන්සල් යනවා පන්සිල් ගන්නවා. නමුත් ප්‍රශ්නකා හමකූමට ප දගත්තේ මතු වවා ඕ පන්සල ඇතුළ සිල්ගත්ත වෙලාුණත් මහරරි වාඩි වෙන තැන බෙදාගන්න බැරුුණ හම ආපව බැනගන්නන්නේ සහර ප සම්මලම මේවාගේ ස ප්‍රචන්ටත්ය මතුවවා අයස්ාව හැටියට ඒ මතුවෙන්නේ. මාකාලද ොලටද වැටන දේවද. අපාත වාර්තා කරණීට මාත්‍යය වගකීම්සාගතව කටයුතු කලිතු බවයි මනුයිතවරයා වැඩදුරටත් පවසන්නේ. සමාජමාදල සමාජයට බැනල නවා. විවේචනය කර ියනේවා ලිය ද්ගලෝොගේ න්සික වැටලුතම මත්වන්නේ. බොෝම සුංස්කරන ඇතමයි වන්නේ ද මේ වගේ සිද්ධ කාවහම අර මලකුණන දැක්කම ගිදුලිහිනියට වෙන වගේ හැමෝමට වෙන ඒ එක පුද්ල වශය ගත් එකකයි විශා මාද වශී ගත්තත්තකයි විශාල මාද්‍යයගේ ගත්හම මේක ේටන්ක් ඩි කරන්නන කර ඇත්තම ස් දක් . මේ අනුකරණ කරන්නලොට මෙ පෙන්නු හාම මෙ සාමානි කරයව වන නිු රත්න මේවතමයි විසුදු මේ දමයි කරන්න පුල ඒවෙලාව හිතන්න්නේන ඒව සාමානි කරන හමේ රක් වවෙන්න පුළ ඇත ඔොන් ඩ මේ වීරෝ කර එක්සත් අරබි මිල් රාජයේ අවතැන්ව සිටේ ශ්‍රවලලාකෙන් යලි මව්බිීමට රැගෙනීමට අත්‍යය නාමල් රාජක්ෂ හතා මැදිිහත් ව. එක්සත් අරපි එමී රාජයේ සංචරයක්ක නිරත තරුණහා ක්‍රීඩා මාත්‍ය නමල් රාජපක්ෂ මතා සිය සංචාරය අතරතුරති මෙිලස අවතැනු ශ්‍රීලාංකිකින් හමුවේ තොරතුරුීමසා බැලවා නවසන්කත හේතුවන් රැකයා අයිම වීමහ විද හේතු නිසා දිවනට යාමට නොහකම සිදනම පිරි සේකැට්ලු අමාත්‍යවරයාවිත ඉදිරි පත් කලා න්ට අ වශ ගන්ටික පත්තාහ පසුම් ලබා ීමමත අමාතවරයා කටයේතු සම්පාදනය කලා. මෙම වැඩපිල් වලසඳ හා අත්‍ය ප්‍රසන්න්න වනතුන්ග සහ වාචමතය ඩීවි චාන කැන මහතරුන්ගේ සයෝකද හිමිපුුණා. පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සඳහා වන ඩිජිටල් වේදිකාවවෙලි දැක්වීම මාර්තු, විසි හයව වනදා ආරම්භ කරන බව අධ්‍යාපනමාත්‍යංශයේ ේකම් මහචාරය කපිල පෙරාමතා පවසෙනවා. නවරජයේ සෞभाාගේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරනයක් සඳහා වන මූලික වටේ සාකච්ඡාවකටෙක්වෙමින් එමහතා මේ බව ප්‍රකාශ කලා. නව රජ ප්‍රතිපත්තිී ප්‍රකාශය අනුව අධ්‍යාපන ප්‍රථංකරන සහ මුලිකත්වේ ලබාති තිබෙනවා සම්ප්‍රදායිකලෙස සම්න්තරන විලින් ප්‍රතිසංස්කරන සිදුකරනවාාවන්ට රෙජිටල් වේද කවක් නිර්මාණ කිරීම සඳහ අධ්‍යාපනමත්ත ශය කටයතු කරතිබෙනවා. තු සිහයවනදින හඳු නාදන ේදිකා වහරහා අධ්‍යපන ප්‍රතාංස්කරන වැනිි පිළිවල ප්‍රතිපත්තිරමූ සහ ඒවා ක්‍ර්‍යත්ම කර ආරපිබඳ විධ පර්ෂව යෝජනය කරමින් අදහහා යෝජනා ලබකිනීමටයි අධ්‍යාපන මත්‍යංශ පලා පොතු වන්නේ එයනුව සියලු පර්ශවල අදහස් ලබාගෙන පූර්ුණන අධයනයකින් පසු අධ්‍යාපන ප්‍රතිංක කරන සිදුකනබව, අධ්‍යාපනමත ංශ ලෙකම් මහචර පිලි පෙර මහතා පවසනා. දස් නම්සේ හැත්ත ගණංගලින් පස්සේ අධ්‍යාපන ප්‍රශසංස්කරනයක් ඌර්ණු ලෙස සිදුකර නැතිබැවතමයි මගේ හැඟීම. එනිසාම තමයි සවභහක්ගේ දැක්මින් අධ්‍යාපන ප්‍රසිසංස් කරනවලට වෙනමම රාජ්‍ය අමාත්‍යන්ශයක් පිහිටවලතියෙන්නේ. ඒ රාජ්‍ය අමාත්‍යංශයහරහා විශාල වැඩකොටසක් මේ වෙනකොට කරලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඩිජිටල් වේදිකාවක්. අපි බලාපොරොත්තු වෙනවා ඉදිරිපත් කරන්නට. මාස තුනක් වගේ කෙටිකාලයක බලාපොරොත්තුව වෙනවා පෝජපක්ෂයෙන් හෝවේ ගුරු පරපුරින් අධ්‍යාපන විශේෂඥයක්ෙන් ඒ හැම දෙනාගේම අදහස් මේ ඩිජිටෙල් වේදිකාවෙන් අරගෙන අපි ඒව පිළිබඳ හදාරලා තමයි මේ අධ්‍යාපන ප්‍රස්සන්ස් කරන කියනය එක අවසානයේ නිලවශයෙන් ක්‍රියාත්ම කරන බලාපොරොත්තු වෙන්නේ. දැන් පුවත් කිහිපයක් ලෝඩෙන්. රවාහ දදි සහ ම කිීමේද ක්ෂ උප ගක කරන්න බ හි හ ේෂ් ෝ පොලස් පති දශ බන් ෙො හ පවසන ප ේෂ් වහන කළමනා කරන පටම හැදැරුවන් විසි උත්ව ටක් මනු හ ම බව ප කාශකල ෝජ පොලස් පති කාරයාල පැති උත්වයකද පොිස් නිල හරී හටහයිදනෙකු පද මහහාසාතික පත්ල බාගත්තා. ප වස්සතුපු ්‍රී සවක් දහතු පුරන රාජකර වස්කඩ වේ ශ්‍රී සබූති මහිමියයන ප්‍රේෂනාත්මක කකෘතිය කොළබද එළි ැක්වීමට නීමමතයි ලබන දහත්ව දාමේ එල්ි දැක්වීමට නීමත බව ශ්‍රී ලංකා අමරපුර මහනිිකයේ ප්‍රධනකාරයාලි පැවැති මධදි හමුවක දීහෙලිබුණ මහසංගේයා ාහසයතුළ පිරිසක් මෙ මවස් තවට සහ හකිබුණ. සවගින් ස්වාදි රූපහණනි මධ්‍යාන ප්‍රධාන පෘති ප්‍රකාශය මෙතකින් නිමාවටත්වෙනවා, අප යලි හම වන්නේ තැන් පෑපපුුවත්්‍රවිකාශය සමණ, ුබදවසක්.